සමිති ගැන අපිට මතකට නැගෙන්නේ බිවිධ ආතන හරහා ඉදිරිපත්වුණ අයිතිවාසිකම් එමනැත්තන් ලිප්ටන් වටරව්ම ඒමනැත්තන්ි මොනවවාහරි උද්ඝෝෂණයකට ගිාම ඔන්න ඔතෙන්න්තම අපිට මේ වෘර්තිය සමිති කාණ්ඩේ මොුණගැහෙන්නේ සහ අයිතිවාසික මතක් වෙන්නේ. හැබැයි මේකත් යම්කිසි කලාවක්. ඇයි වෘර්තිය සමිතියක් බිහිවෙන්නේ කුමක් උදෙසාද ඒ බිහිවෙන්නේ මොකක්ද මෙහි අරමුණ. ම දන්න නැහැ ම ශවාස කර න්නේ නැහැ අපි හරි අධ්‍යනයක් කරලා තියෙනවද කියලා මේ වෘතිය සමිති කලාව ගැන. මගේ එළඟ අදවසේ බොහම පටින කියන කෘතියක් තියෙනවා නූතන වෘතිය සමිති කලාව ගැන ලියවුණු. බුද්ධියයෙන් බලගැන්බුණු වෘතිය සමිති ව්‍යාපාරයක් උදෙසා තමයි මේ කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ. මහිතුන මේ වගේ කරුණුකාරණා අඩංගු ෘතිය සමිති පිළිබන්ඳ කරුණුකාරණා ඩංගවිච්ච මීට වඩා පොතක් ගැන සහ මේ ඇසුරෙන් ලිවිච්ච පොතක් ගැන මම අහලා නැහැ. එනිසා මහිතුු වැදගත්වේය පිට. අද මේ ගැන කතා කරන්න මේ කෘතිය නිර්මාණය කළ ජනක විජය පතිරත්න මහතාට ආරාධනා කළා අයිබන්න ඔබට ඒතු ශ්‍රීලංකන් ගුවන් සමාගමයේ නිදහස් සේවක සංගමයේ සභහපතිත්වය දරන්න. ඉතින්ගේ නිසා ඔහුට අයිතියක් තියෙනවා මේ ගැන ලියන්. ම මුලින්ම ජනකගින් දැනගන්න කැමති ඇත්තටම මේ වෘතිය සමිති පිහිවන්නේ ඇයි ඒම නැත්තම් මොකක්ද මේක අරමුණ කියන ගැන අපේ ලංකාවෙම අපේ රට නිවැරති දනුවත්භාවයක් තියෙනවාද. ඇත්තටම නැහැ ලංකාවේ ඇතටම උත්තරීතරම නීතිය චා ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුම වැඩගරන්න ජනතාවට දීපු අයිතියක් තමයි ෘතිය සමිති අයිති නමුත් ලංකාවේ උත්තරීතර නීතියෙන් දුන්න මේ අයිතිය. ප්‍රායෝගික භාවිතාකිරීම පිළිබඳව කිසිුදු මාර්ු ගොපදේශයක් ලංකාවේ මෙතෙක් සිංහල භාෂාවෙන් දීවෙලන්නේෑ. යම් යම් ජාත්‍යන්තව බිහිවිච්ච ලියවිච්ච පොත්තිය නව ෘය සමිති කරණය සම්බන්ධය නමුත් ලංකාවගේ අතමන්ගේ ආ්ඩු ක්‍රෝමම් ්‍යවස්ථාවෙන්මදීපු ෘත්තිය සමති අයිතිය. ප්‍රායෝගික භාවිතය පිළිබඳ ජාතික වගකීමක් ඇතුව හරවත් භාවිතාකිම පිළිබඳ පොතක් ලීවෙලාන්න. හ යිතුන ඒ එක වෙන්න අරමුණ මේ වගේ කෘතියක් ඉතිරි ප හොඳයි මෙතනද මම කැමති දැනගන්න මේක සාමාන්‍යෙන් ශ්‍රී ලාංකාව තුළ වෘත්තිය සමිති ශේෂත්‍රයෙන් නත වන්නට විතරක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම මේ වෘතිය සමතියක අයිතිය සහ මොකක් දර්මුණ කෙනෙක දැගෙනන්න ඕනේ අද මම ෘතතිය සමිතියකට සම්බන්ධ නොවනට අපි මේ කාරුණාගෙන දැනගන්නට ඔනිති නිසා ලිකිත මාර්ගෝපදේශනයක් තමයි. මේ සපේ ලා තියෙන්නේ. මේක අන්තර්ගත කළ කාරණා අතර මොනවගේ කාරණාද අපි ජනතාව දැනුවත් කළ යුතුයි කකිලබ ශවාස කරන්නේ. පරිච්චේ ද අටක් යටතේ කරණිතිරිපත්ව ලතියෙන. මේක ඇතරම් මූලිකව මරමුණුනේ ලංකාවේ සමස්ස වැඩ කරන ජනතාව ඉවා ලක්ෂ අනුවක්. ඒ ලක්ෂ අනුව අතර ලක්ෂ හැත්තයාවක් පෞෝද්ජලිකන්සේ සේවය කරණ අය. ලක්ෂ පහලවක් රාජ්‍යන්සේ සහ ලක්ෂ පහක් කිරනු ර්ධ රාජ්‍ය සංස්ථා. සමගම් වගේ රජ්‍ය සමගම්වල මේ සියලු දෙනාට මේ ෘතිය සමති පිළිබඳ අයිතිය එතාම පැදිල රට උත්තර ීත නීපි බිල තියෙනවා නමුත් මේක භාවිතා කරන්නේ සියයට දහයක් වගේ ඉතාමත් අවම පිරිසක්තම ලංකායි භාවිතා කරන්නේ. ඒ සියට දහය කරන්නේට දහය නොදැනුවත් භාාවේ නිසාදේ සීට දහයද දැනුවත් භාාවකින්ඉන්න පශව ැන ඒ සියට දහ යම් දැනුවත් භාවකින්ගින් නවා ඒ සියට දහයිනුත් ඉතාම හරවත්ව වගකීමෙන් මේ භාවිතා කරන්නේ ඒ නොත් ඉතා සුළ පිරිසක් විතරයි. දෙේක්නිසා මගේ පොතය මුලි කරමුණනේ මේක ගැන නොදනවත් භාවෙන් තමන්ගේ ආතනොල විදධ ප්‍රශ්න ගැටලු අර්බුදස්සේ ඒවා විඳගන දරාගෙනඉන්න පිරිසට ෘතිය සංගමයක් හදාගන්න කොහොම දෙක්. ඒ හදා ගැනට හ එම යම් ෘතිය සංගමයක් ගොඩනගාගැෙන සංවිධානාත්මකෝ ඉන්න මේ හරවත්ව භාවිතා කරන්නේ කොහොමද. මේක තමන්ගේ ඒ ආතරමටමේ තමක් නීල්ලයින සේත්‍රය අනුවතින ජාතික වගකීම් ආර්ථික වරදධන රටේ ආර්ථික වරදධනයට දායක වෙන ගමන් තමන්ගේ ගැටලු විනාගන්න කොද අනවශ්‍ය අර්බුධ කරා සමහරයට ඉතාම සුළ ප්‍රශ්නයක් පහ මහ පාරට ගෙනල්ල කතා කරන්න නැතු තමගේ ආතන තුළ විසඳ ගන්න කොද කියන එක ගැන තම මම පොතෙන් කතා කරන්න. හොඳයි මම මේ අවසාන කාරණාව විත්සර හට ගන්න කැමති. මොකද අපි දකින දෙයක් තමයි සමහර දේවල් තියෙනවා අපිට ආයතනික මට්ටමේද මුොහොම සුහදව සරලව විසදාගන්න පුළුවන් දේවල්. හැබැයි දැන් අපි අන්තිමටම කරන්න ඕන දේනේද ඉසල්ලම කරන්න අනිවාර් එහෙම තත්යක් ංකාව තියෙනවා ඇතරම පෞුගිය කාලය ලංකාවේ ඇතිවිච්ච විවිධෘති අරගල මේ මෑත යුග තිබුණ ෘති අරගල දෙයා ගත්තාම මං හිතන්න නෑ කවුරුත්යක අධ්‍යයනය කරලා ඇති කියලා මේ අපිට අවුම් අහිමිවිච්ච මිනිස් පෑගාන අපේ ජාතික ආර්ථිකයට මේකින් විච්ච හානය පිළිබඳ කිසිදු ගණනයක් අපි කරලා ඇති කියලා රජයක් විදේයටවා හම ගන්නනයක් කරාණං ඇතටම අපි රජයක් විදියට සහ අපි රටක් විදිහට. මේෘතතිය සවිති අයිතිය භාවිතා කිරීම පිළි බඳව යම් යම්ය හරවත් යම් බඩපිලොලක් රජමටමෙනුත් දැනුවත් කිරීමටමෙනුත් ඇති කරගත යුතුයගෙන අදහසදම මන්නේ. අපි අයිතිවාසිකම් යුතුකම් ගැන කතා කරන කොට ඒ අආශචන දෙකම් පාවිච්චිකන්න වනේ මුලින් අප අයිතිවාසිකම් ගැන කතාරන්න හැ අපේ යුතුකම් කොටසත් ඉටු කලම අපි අයිතිවාසිකම් ගැන කතා කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ මේ ෘතිය සමති සැරසුම් කිරීම සංවිධහනය කිරීම කොවිත් තරම් දුරට අපි ආයතලි මට්ටමෙනුත් ජනක කිව්වා වගේ අප රටක් විදියට ඉදිරිටයලකොට හැමදාම මේ අයිතිවාසිකම්බෙන්ුවෙන් කතා කරන්නග රටක් හදන් හම් වෙන්නෙත්න රටක් ගොඩනගන්න හම් වෙන්නෙත් නැහැ. ඒතිං ඒක නිසා මේ වගේ කෘතිීන් මගින් අපි හොඳ අධ්‍යනයක්කරොත්. අපි කරන වැඩකොටස අනුව. අපිට යමක් සිදූනොත් අපි වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වලට අරගල කරන්නේ කොහොමද. ඒ අරගලය කියලා කියන්න අපි පාරට බහිනකද එම නැත්තං අපි මේ සමහරරිට පොලිසින් ගෙනල්ලා ගුට බැටහුව මාරුවක් යනකක් ඳළු ගෑස් හනකං එ නිතත්වයකටත් යුතුද. අපිට හුඟක් ේවතින මේ කෘතිය රහ ඉගෙනගන්න. අපි කෙටි විරාමයක් අරගෙන කතා කරම. විරාමින් පසුව අපි අලිත් කතා කරන පොත් ඩසටහන සමගින් සම්බන්ධබන්නේ නූතන වෘතිය සමිති කලාව ජනක විජයේ පතිරත්න හතා ලිය්මකෘතිය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. ජන කොහොමද අපි වෘර්තිය සමිතියක් සැලසුම් කරන්නේ සංවිධහනය කරන්නේ. ොකද අපි හැම වෙලාම දකින්නේ මිනිසු හරිට හරි ආේගශී ලිතම හැම විටම කටයුතු කරන්නේ. තමන් ගැන විතර අපි කටයුතුරන්නේ ෘතිය සමතියක් කියල නියෝජනයක් තියෙන්නේ අපි සියලු මසාමාජිකයන් කියන්නේ. කොහොමද මේ තත්ත්වයන් නැති කරන්නේ.ඒ මූලිකම හේතුව තමයි ලංකාවේ ආරම්භය ඉඳල් හා මේ වෘතිය සමිති ව්‍යාපාරය ඇතුළේ අ ධනපතීම් බංගවේවා කියන සම්ප්‍රදායක සතන්පාටත්ත එක් තමයි වෘති සමති වෙලාදයන්න. ඒ ආපුූ ගැම්මත් එ එකටම හැම වෙලේම අපි පාලකයායට වවෝසායකයට එන රජයට එහමන තැගේ ආයතරන ප්‍රධානයට හ ගැන පේ රමුක හතුරා කරගෙන තමයි මේ විෘතිය සම්මිති පලවෙනියම තමන්ගේ සටන්න ආරම්භ කරන්නසාත වයිරිසාත එෙම එහම නොවන තැන් තියෙනවා එ ඒකට අනිත්ති සවත් පක්ෂේ පාලකයක පක්ෂේ අඩුපාඩුකං ග්‍රරසක් තියෙනවා නමුත් අපි උත්ති සමති පත්තෙන් බැලුවොත්. අපි පළමිණියෙන්ම අප හිතන් ඕනේ අපි ඔක්කොට මේ කරමුණට ඇවිල්ල රටක් විදිට හිතන් පලන්න්න එතනදී ෘත්්‍යය සමති යිතිය උපරමෙන්ම භාවිතා කරන ගමක්. එය ආයතනය ආයතනික අරුණු ඉටුකර ගන්න ගමක්. එමනත්තං රජයක්ක් විදිහයට රජායර්තනයක් විදිහට සේවයක් විහයට සේවේ උපරම ලෙස මහජනතාවට දෙන ගමක්. තමන්ගේ අතින් කොඳ දිනාගන්නේ හෙනක ගැන අපි අලුතෙන් හිතන්න ඕනේ ඒ මම මේ පොතේ නූතන කියන වචනය භාවිතා කරන්නම අ ඒ සම්ප්‍රදායක ෘතිය සමිති කරණය තුළ ඔවරුදු ානක් ගෙහිල්ලක්. අපිට තාම බැරිලා තින ර මේ ලංකාව සමස්ත ෘතිය සමති ව්‍යපාරය සමත් වෙලා තියෙන තමක් නියෝජනය කරුතුරු ඉලක්ක කතා කාර් ම්ඩලයගෙන් සියට දායකටත් සාමාජිකත්යක් තමන් වෙත යොමු කර ගැනීමට අසමත් වෙලා තියෙන. ඒක නිසා අපි 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 ෘතිය සමිතියකට බැඳන නැති. ෘතිය සමිතියක් ගැන අදහසක් නැ. හැයි ප්‍රශ්න රසක් මදදි අර්බුද රසක් මැද්ද දිවිගවන ඒ රටේ සමස්ත වැඩ කරන ජනතාවට ෘතිය පිළිබඳ සුබවාදී ආකල්පයක් ගොන්නගේ යුතුයි ප්‍රථමයම. ඔබ පාවිච්චි කරන මෙතන දිවචනයක්. ගෘතිය සමිති කලා ආර්්ට එකක් කියන එක. ඇත්තටම මම ඒ කලා කියන වචින භාවිත්‍ය කරන්න ප්‍රධානම හේතුව තමයි කලාවට නිශ්චිත උත්තරණ. ද්‍යාවට යෙනව නි් විද්‍යාවේ යම් පරීක්ෂණයක් විද්‍යාරයක් ඇතුලේ කරපු අනිසාධක කොක්කොම සමපාත වෙන වන ඒක නිරීක්ෂණය සහ නිගමනය ඒ ප්‍රතිඵල සමානයි. නමුත් වෘතිය සංගමයක වැඩකරන කොට ඒ එක්තරාවිදි නිශ්චිත ැන් ආර්තනයක සයක වැඩවර්ජනයකින් ඒගුල්න්ගේ සියල් විල්ලිින්ම් දිනා ගනිදදි. ඒ හා සමානව තවත් ආතනක වැඩවර්නකින් සියල් රැල් හි ත්තුපු. ඒ වගේ එක්ක එකට එකම ක්‍රියාවලියක ප්‍රතිඵල වෙනස් වෙනනේ මේ ශේස්ත්‍රී. තර කවුරට හිතන්න හොඳ නෑ එක තනක කරන අරගල්ල හැම දැන්න දිම ඒක සාර්ථකයි කියලා. ඒ ඒතන ආයතනයට ශේෂත්‍රයෙන් ශේෂත්‍රයේයටඒ කාර මණන්ඩලයන්ගේ කැපුීමනුව ෘ්ධය සංගම පිළිබඳ මිනිසුන් තින විවාසයනුව එහි නායකන්ගේ තියන දක්ෂතානුව ඒවකට රටේ තිබ්බ ආර්ථික සහ සමාජ වට පිටාවනුව විධ කාරණාමත වෙනස් වෙන මේක පුළුල් අපි හිතන් නැති සාධකමත ඉතාමත්ම සංවේදී සාධකමත ප්‍රතිඵල වෙනස් වෙන අපි ඔවබෝධ කර ගතු කලාවක් මේ ජනක දැන් බල්ලගැන් වුණු මේ බෘතිය සමිති කරණය. බුද්ධියෙන් කියන වචනය ඔබ යොදාගන්නේ මොකද අපි දැකලතියන සමහර අවස්ථාවන් වලදී. ඔබ බෘතිය සමිති නායකය නං මම දන්නනැහැ ඔබ අයිතිවාසිකම් ඉල්ලන්නේ කුමන අරමුණකින් දෙ කියලා. හැබැයි අපිත් ඔහේ යනවා. ඔබ කියන දේම නිවැරදිී කියලා හිතල යනවා. සමහරවිට මේහරහා අපට අපි නොහිතන වෙනත්. වැරදිී සවමකට අපිට යන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා හැබැයි ඔබ මෙතන දිතිෙන බුද්ධීන් බලගැන්වුණු ෘතිය සමිති කරණය කියලා ඒකෙන් මම අදහස් කරේ ලංකාේ ෘතිය සමිති ව්‍යාපාරය විවිධ විවිධ බ බවල අතකුළ බවට පත්වෙලත් තිබෙනවා. එකගැන්නේ ගත්තත් එහෙම සමහර ෘතිය සමිති දේශපාලන බලයට යටත් වෙලා තියෙනවා. තවත් ෘතිය සමිති යම්යම් රාජ්‍යනවන සංවිධානව අර්මුණුවලට ර ලි කරුණ ල කරුණු නෙමේ සමං නියෝජනය කරන සැබෑ වැඩකරන ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනීහිසිනවා වෙනුවට පක්ෂ දේශපාලනිික අරමුණු. එහම නැතා වෙනත් ජාත්‍යන්තර සංවිධාන වලින් මෙහ වෙන තමන්ට ඩොලල් ලැබෙන ඒවගේ පෞද්ජිලක අරමුුණ. ඔස්සේ දුවන ෘතිය සමති ව්‍යාපාරුත් ලංකායි තියෙන. තර මේවා නිසා සමස්ත සාමාන්‍යෙන් එන්න බවැට කරන ජත ෘතිය සමතිි පිළිබඳ ආකල් පේත් ය ගැටලුවක් තිය. එතින් නිහාග වෘතිය සමිති මේ රාජ රටේ උත්තරීතරම නීතියෙන් මේ ලබාදීලා තියෙන නිදහස බුද්ධිමත්ත භාවිතා කරලා තමන්ගේ වෘතතිය සමති අයිය ෘතතිය සමතිය තමන්ගේ වැඩ කරන ජනත විදයට පි න ගැඩලු හොද විස ගන්න බුද්ධිය පවිශ්ච කල කෙ ග තමයි මේ පතේ වැඩිය ලිවෙලා තියෙන්. අපිට තව කෙනෙකුගේ ඕනෑ පාකම්ඉටු කරන්නට යනවාට පඩා. තමන් ඒ වැඩකටයුතු කරන අවස්ථාවන් වලදී සියලූම විශේෂයෙන්ම. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැබෑවටම අවංකවම පෙනී සිටිට පුළුවන්කමක් තියෙනන මේතනවා ඒ ෘතිය සමිති කවදාකවත් විනාශ වන්නෙත් නැහැ සාමාජිකයව නැතිවන්නත් නැහැ. අයිතිවාසිකම් දිනාගන්න හැකියාවක් නැත් දෙෙත් නැහැ අනිවාරෙන් දිනාගන්නත් පුළුවන්. ඉති ඒක නිසා අපි නිවැරදි ඒ ෘතිය සමිකරණය නිවැරදි බුද්ධිමත්. ඒ සැකසුම මොමහිතවා මූලිකවම අපි අඩිතාලමක් දාගන්න ඕනේ. ඒකට ඉඩ හසර මග හසර කියලද නො මේ කෘතිය හරහා. අපි තවත් තුරතුරු කතා කරමු විරාමයක් කරගෙන. හොඳයි විරාමෙන් පසුව යළිත් කතා කරන පුත්. විශේෂයෙන්ම මේ වෘතිය සමිතයේ. ස්ථාපනය වනාට පස්සේ මේ සේවක සුභසාධනය සහ සමාජ වගකීම කියන එක ඉතාම ඉහලින් ඉටු කරන්නට ඕනෙ සිදුකරන්නට ඕනින්. දැන් ජනක කිව්ව වගේ මුලින්. අපි දැන් සමහාර අවස්ථාවනලේ තව පිරිසකගේ අතකොළුවක් බවට පත්තුනොත්. අනිත් අයගේ ඕන එපාකම් පිරිමහන ෘතිය සමිතියක් බවට පත්වනොත් ඒ ෘතිය සමිතිය රඳා පවැත්ම ගැන ප්‍රශ්න තියෙන. ඇත්තරම ජනක මේ සේවක සුභසාධනය සහ සමාජ ආරක්ෂණ වගකීම කොමුදු පුෘතිය සමතියක් දරන්නේ. ෘතිී සංගමයකට ඇත්තරම කීනවට පැවරිච්ච්‍රපදාල වගකීමක් තමයි තමන් නියෝජනය කරන රජු සාමාජිකත්තය. එවුන්ගේ එදින දා සුබසාධක කාරයන්. වෙනුවෙන් යම් යම් දායකත්වයක් ලබා දීම. සංගමයක මූලිකාරමුණ වෘතියක නියල්ලා ඉන්න කාර්මණ්ඩලයන්ගේ සේවකයන්ගේ ඒ ඉල්ලී මයිතිවාසකන් දිනාගන්න අතරම. ඒ තමන් වෙත ගොුණුවෙලා ඉන්න ඒ පිරිසේ සුභසාධන පැත්තෙත් වගකීමක් වෘතිය සමජවරට පාරෙනවා. මංහිතන්නේ මේ නූතර ෘතිය සමිතියවල. ෘතිය සංගමය අතින ඒ සහයුගිතාව අකණ්ඩෝ පාත්තා ගැනීමේදිත් ඒකාරා විතාමත් වැද. ලංකාවේ ගොඩාක්පුෘතිය සමති මෑතකද ආරම්ප කරලා තින තමන්ගේ සුබසාධක අරමුදල්. ඒ අරමුදල් වලින් සමහයට වෛද්‍යධාරර මුදල් වඩ පුළුවන් සාමන්ගේ පවුලයායගේ මර්ණවලි මරණනාධාරණ මුදල් වන්නඩ පුළුවන් එහමට තන් දරුවන් වෙන්ුවෙන් කරන ශිෂ්ෂත් දායකත් අර මුදල් වන්න පුලුවන්. බැ ඒ හරහා. ආයතනයක් හෝ තමන් සේවය කරන රජ ආතනයක් වන්න පුළන් පෝද්ජිලක අතනයක් පුළන් ඒ නොවන එතනින් ඉටු නොවෙන හෝකාරයන් ෘතිය සමිති මට්ටපෙන් අපිට තමන් සේවකයන් වෙනින් කරන්න පුළන්. ඒ ඒ වගකීම වෘතිය සමිති කරට ගත්තොත්. ඒ පෙරලා වංවවෙත ශක්තිය සසාමාජකතය ශක්ති තුලින් ෘතතිය සමිතට දුර ගමනක්කයන්න පුුවන් ගැනමයි ම ඒ වගකිීම ගැන මතක් කරේ හොද දැන් ඒ අතරතුරේදී ඇදැන් අපේ අයිතිවාසිකම් ඒ ගැන වැඩ කරන අපේ අයිතිවාසිකම් ගැන අපි කතා කරනවා ඒවා දිනාගන්න උත්චා කරන ෘතිය සමිතිහාරහා ජනකා එතකට අපේ රටේ සංවර්ධනයට මේ තිරසාහර සංවර්ධනයට අපෙන් වන්නව වන දේවල් නැදම ෘති සමතිය තුළේ. අනිවාර්ම ලංකාවේ අපි ෘතිය සමති විදිහයට එකඒක ආතන මට්්‍යමෙන් එක පක්ෂ මට්්‍යමෙන් එක පිල්වොල්ට බෙදිලා එක එක සටම්පාට අල්ලගෙන ඉවට වඩා අපිට පුළුවන්නම් මම ඔය පොතේ අවසානයට සඳහන් කරන්නේ අපේ තිරසාර සංවර්ධන නිලක්කයන් ප්‍රකාශයට පත් කළ තියෙන අපි ලෝකවාසි සියලු දෙනාට එකඟ වන්නඩ පුළුවන් පොදදු අරමුන් අන්නේ අරමුණුවල්ට අනුග අතව අපිට අපි ෘතිය සමිතය හරහා කතා කරන්නන්නේත් ආර්ථික සංවර්ධය ගැනම් ෘතිය සමිති අයිතිය භාවිතා කරග අපි කතා කරන්නේ බඩගින්න නිවීම පිළිබඳවනක් අපි දුප්පත්කම නැතිකිරීම වෙනවෙන්නම් ඒ සියලු අරමුණු ඉතාම පැහැදිලුව එක්ස ජාතිගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කළ තියෙන මේ තිරසාර සංවර්ධ නිලක්කැන් විතියටට අන්නේ ඉලක්කයන් ත අනුගත විච්ච සම්මති වි්‍යාරයක් තමයි මම යෝජනා කර. හෝයි ජනක දැන් අපි මේ සියලු දේවල් සිදුවෙන්නේ සේවකයා සහ සේව්‍යතර. එතකොට අපිට මෙතන ප්‍රධානිය ඉන්නවා සේවකයකින්න. මේ අවස්ථාවන් දෙක අතර ඇති වෙන අරගලය විසඳීම තමයි මෙතනද සිද්ධ වෙන්නේන්නේ. තැන් මේ වගේ ගැටලු විසඳරකොට කොච්චර දුරකට දෙපාර්ශවය ප්‍රායෝගිකව මේ ප්‍රශ්න දි බැලියයුතුද ලංකාවේ ඇත්තරම තියෙන ප්‍රධාන ගැටලුවත්තමා මේ පාලකයගේ පැත්තෙන්. බොහෝවා එතනවල වෘතිය සමිති වල නියලලා ඉන්නය කෙරෙහි බලන්න තාමත්ම රිනාත්මක ආකක්්පයකින්. බොහෝ ඒ අයට ගහන අර කලු ලේබල් එකක්. ඒ කලු ලේබල් එක ගැහුවට පස්සෙ ඒගොල්ලු අතින් කරන සියලු සුදු වැඩ කලු විදිරතමයි දකින්නේ. අන්න එහෙම තත්ත්වයක් ලංකාවේ තියන. විශාල වගකීමක් මේ සේක සේව සබන්සාාවය ගොඩනගීමේදී සේවක පාර්ශයට වඩ ෘතිය සමිති පර්ශයට වඩා වගකීමක් පාල පාර්ශෂවලට තියෙන මකද ඔවන් තමයි බලයහිමි පිරිස. ඔවුන්ගේ තාර්න පීඩල්ට ඔවුන්ගේ අඩත්ඒටවලට ඔුන්ගේ අසාානයට ලක්වන පිරිස් තමයි වෘතිය සමිති වෙත ගොුණ වෙන්න. තකො ෘතිය සමිති වෙත ගොුණුවන පිරිසට යම් සාධාරණයක් එතන ඔන්ගේ බලාපොරොත්තුවක් එහම අසාධාන තත්වයක් නිර්මාණය නෝනවනං. ොම සුහත පරිසර ආයතනතුළ බිෂි වෙනවා. දය අන්නන්නේ පැත්තෙන් බලපු හම පාලකපක්ෂය වගකිරීම ඉතාමත්ම වැඩී සයෝකපක්ෂයට වඩා මේ අන්න ඕන සම්බන්ධය කනකිීම. මෙ සියලු කාරණා මේ නූතන වෘතිය සමිති කලාව කියෙන පෘතිය ඇතුළේ අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් අපි කතාකළොත් එම පරිච්චේද අටක් යටතේ. මේ කොහොමද ෘතිය සමිති කලාව නූතන වෘතිය සමිති කලාව ගොඩ නැගන්න කියන කාරණා බොහොම පැහැදිලිව අපිට කිය දෙවා. විශේෂයෙන් අපි ගත්තුත්ම සිංහල භාෂාවෙන් මේ ලියවිච්ච කෘතින් මේ වගේ නීති පොත් බොහොමයක් තියෙනවා සිංහල සහ ඉංග්‍රීසියෙන් ලියච්ච. හැබැයි අපේ බෘතිය සමි කලාගැ ලී විච සිංගලින්. වටිනා කෘතියක් විදියට මේ ජනක විජය පතිර නමහත්මයාල්ලිියූ නූතන වෘතිය සමිති කලාව කියෙන ග්‍රන්තය හඳුන්වානට පුළුවන්. ස්තුතිවන්ත වෙන් අදාව සේදී ඔබට බහෙවින් අපේ වැඩස්රහට සම්බන්ධ වනාට ඒ වගේ තවත් මටහිතනවා දැම් මේ වෘතිය සමිති කලා පිබඳ අයෝබලිූේ දැන් මේ වගේම නොවනත් අපිට ඉදිරියේදී අපේ මේ සේව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිට්න නියෝජිතය හැටියට තව බොහෝ දේවල් අපේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී ලිය වෙනට කියලා ්‍රාර්ථනා කරනවා අද දවසේදී අපිත් එෙක්ක සම්බන්ධනේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමයේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරත්න හතා ඉතිං එතුමාට අද දවසේ ස්තුතිවන්ත වෙන ගමන්ම මේ වටිනා කියන ග්‍රන්ථයයක් ඔබට අපි කියවාන ටි කියලා රධනා කරන ගමන්ම කතා කරන පුත් වැඩසටහනින් සමුගෙන යනවා සුබදවසා